දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, අපි නිසරණේ පවත්වන 236 වන භාවනා වැඩසටහනේ 4 වන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ප්‍රශ්න 7ක් ලැබිලා තිනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මාගේ මූලික කමඨහන ආනාපාන සති භාවනාවයි. විනාඩි 3-4ක් අතරතුරදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී සමාධිය ඇතිවේ. එම සමාධිය තුල සිටියත් මූලික කමඨහනට සිටදී සිටීමට පුළුවන්. එවිට නාසය මුල යම් දෙයකින් තදකර අල්ලා සිටන ස්වરૂපයක් දැනේ. මේ වේදනාවක් නොවේ. තදින් අල්ලා සිටන බවක් පමණක් දැනේ. මෙම தත්වය කුමන අවස්ථාවක්දයි පහදා දෙන්න. 2. හොඳයි, පොඩ්ඩක් ඉන්න බෑ. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මීට කලින් මහත්තයා කතා කළා නේද අපි මෙතන මේ වැඩසටහනේදී නේද? එතකොට මොකද කිව්වේ? මේ මට මතක නැහැ පොඩ්ඩක්. අතට විනාඩි 20ක් විතර ගියා මට සමාධියට එන්න. හරි. එතකොට දැන් ඉක්මනින්ම එනවා. හරි. දැන් සමාධිය වුණා කියලා මහත්තයා කොහොමද තීරණය කරන්නේ? ආ සංස දැන් කමටහනේ ඉන්නකොට හරි. සම්පූර්ණයෙන්ම ලොකු ආලෝක වළල්ලක් ඇවිල්ලා මේ හාත්පසම එළිය ලස්සන්ට තියෙනවා. එකේ ඉන්නකොට ටික වෙලාවක් යනකොට මේ හරිය සම්පූර්ණයෙන්ම නිකන් නැහැ තද වෙන්න ගන්නවද? ඔව්. ඒ කියන්නේ දැන් මේ ආලෝකයේ දිහා දැන් තාම බැලුවේ නැද්ද? බලාගෙන ඉඳිදී තමයි ඒක වෙන්නේ. එතන ටිකක් තදින් අල්ලගෙන ඉන්නකොට. හරි. ඊට ඒ කියන්නේ එතකොට දිගටම නැහැ තද වීමක්ද තියෙන්නේ දිගටම? දිගටම තියෙනවා. ඉතින් මම එතන එපාර වේදනාවක් බලන්න බැලුවා සංස වේදනාවකුත් නැහැ. හරි. නැහැ. නැතන ඒ කියන්නේ අපි ආලෝකය දිහා බලාගෙන ඒ මතුවෙන ස්වභාවයේ ආයි වේදනාව බලන්න එක එච්චරම පැහැදිලියක් වෙන එකක් නැහැ. එක්කෝ වේදනාව බලන්න යනවා නම් ඊට කලින් බලන්න කරයට දාන එක හොඳයි. දැන් ඔහම යනවා නම් කෙලින්ම දැන් අපි ආලෝකය දිහා නිමිත්ත දිහා බලනවා නම් එතන ඒ බලද්දී අපි හරිය සමබරතාවයකින් බලන්න ඕනේ. අපි නිකන් මේ කියන්නේ තද බල විදිහට දරනඩු විදිහට නිකන් බැලුවොත් එහෙම ඒකේ කියන්නේ වෙන්න ඕන කාර්යය වෙන්නේ නැහැ. දැන් හිතන්න ආනාපානයටත් වඩා සූක්ෂමයිනේ ඔය ඇවිල්ලා තියෙන අරමුණ. ඔය ඇවිල්ලා තියෙන අරමුණේ එතකොට අපි එයා එක ගනුදෙනු කරන්න ඕනේ ආනාපානයටත් වඩා සූක්ෂම ආකාරයේ. බොහොම නිකන් මුරුදු විදිහට බලා සිටීමක් පමණයි තියෙන්නේ. නිකන් හොරෙන් වගේ බලාගෙන ඉන්නවා. නිකන් ලාවට බැල්මක් දාගෙන ඉන්නයි තියෙන්නේ. හිත එහෙම කරගන්නත් බෑ, නින්දට වැට ගන්නත් බෑ. හොඳට ඒක දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. මෙතන මේ සමබරතාවය හදාගන්න එක චුට්ටක් ඉතින් එතන තමයි මේ රහස තියෙන්නේ. තමන්ම ඒක හඳුනා ගන්න ඕනේ කොහොමද මෙතන මේ සමබරතාවය පාත් ගන්න. කියන්නේ දැන් අපි කෙනාට කිටි කිටි බලන් ඉන්නවා කියලා එහෙමත් බෑ. නොබල ඉන්නත් බෑ. දැන් මේ වගේ අර බොහොම මුරුදු බැල්මක් බලාගෙන ඉන්නකොට තමයි අර ටික ටික අර ඉන්ද්‍රිය සමතාවයක් එන්න ඕනේ. දැන් මහත්තයාට ඒක නිකන් මේක දිහා බලන්නත් ඕනේ නිකන් මෙයා හොඳයි කියන ආකල්පයකින්. දැන් මේ සමතයක් මෙතන වැඩෙන්නේ. සමත භාවනාවේදී අපි යන්නේම ස්ථිර සංඥාවකින්. ස්ථිර සංඥාවකින් යන්නේ. ඒතතර මේ ඇවිල්ලා තියෙන සංඥාව හොඳයි, මේ ආලෝකය හොඳයි, මේක ලස්සනයි, මේක මුරුදුයි, මේක හොඳයි කියගෙනම තමයි බලාගෙන ඉන්නේ. ඒතතර මේ බලාගෙන ඉඳද්දි තමයි දැන් මේ හිත තව තව නිකන් ඒකට කිඳා බැසීමක් වගේ දෙයක් වෙන්න ඉඩ තියෙන්නේ. සිතන තියෙන ඉතින් සමතේ ටිකක් ගැඹුරු සමාධියකට යෑමක් සිද්ධ වෙන්නේ. දැන් ඒ වෙනුවට අපි දැන් නහය රිදෙන්න ගන්නවා නම් කොහේ හරි ඔළුව රිදෙන්න ගන්න. ඒ කියන්නේ අපි බරපතල විදිහට වීරය යොදලා වීරය අධික වෙලා තියෙන්නේ. දැන් මේ හරියට එනකොට වීරය අවම වෙන්න ඕනේ. දැන් අපි භාවනා පටන් ගන්නකොට තීච්ච වීරය නෙමෙයි භාවනා මැදදී තියෙන්නේ. ඊළඟට භාවනාව අගට යනකොට දැන් අගට කෙසේ වෙතත් ඒ කියන්නේ දැන් මේ වගේ මට්ටමකදී තියෙන්නේ තවත් ඊටත් වඩා මුරුදු වීරයක්, අඩු වීරයක්, ලිහිල් වීරයක්. ඒ ලිහිල් වීරයෙන් තමයි මේක දිහා බලන් ඉන්නේ. ඒ වීරය අඩු වුණොත් තමයි සමාධිය වැඩි වෙන්නේ. දැන් මේ දෙක අතර තියෙන නිකන් අර දෙපැත්තට යන ගතියක් තියෙනවා. දෝරණ ගතියක් තියෙනවා. මුලදී සමාධිය අඩු හින්දා වැඩි වීරයක් අවශ්‍යයි. සමාධිය වැඩෙන වීරය අඩු වෙන්න ඕනේ. ඒතකොට මේ දැන් සමාධිය වැඩෙනවා. ඊට පස්සේ දැන් ආයෙ සමාධිය වැඩෙද්දී ආයෙ දැන් වීරය අඩු වෙනවා. දැන් වීරය අත්‍යවශ්‍ය නැහැ. මොකද දැන් වෙන්න ඕනේ වැඩි වෙලා තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ අන්න අපි මේක දිහා හුදු බලාගෙන සිටීමක් පමණයි තියෙන්නේ. එතන පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තමයි තියෙන්නේ. පොඩි සමබර කිරීමක්. ඒක බලන්න ඉතින් උත්සාහවන්ත වෙන්න. ඊට කලින් ඕනේ නම් ඒක සාර්ථකුනේ නැත්තම් ඉතින් එබැයි දැන් ඔය මට්ටමට එනවා කියන්නේ හිතේ යම් පමණක සමාධියක් තියෙනවා. එහෙමයි. ඒ හින්දා දැන් ඔතනින් කයට දාන්න පුළුවන්. කායික දැනීම් වලට දාලා අපිට වෙන පැත්තකට හැරෙන්න පුළුවන් ඉතින්. කායික දැනීම් වලට. කායට දැනෙන තැන් වලට දාන්න පුළුවන්. දැන් තේරෙනවනේ දැන් ඉතින් දැන් ඔය විදිහට වාඩිලා ඉන්නකොට දැන් ඔන්න දණහිස් වදිනවා. ඊළඟට යටිපතුල් වදිනවා.
රතේ දැනීම් තියෙනවා. අන්න ඒ වගේ දැනෙන දැනීම් ටිකක් අපි හඳුනගෙන ඒ දැනීම් වලට හොඳට හිත යොමු කරනවා. යොමු කරමින් හොඳට බලමින් ඉන්නවා. දැන් එතන බලමින් ඉන්නකොට ආයෙත් ඔන්න යනවා හිත ආනාපානට යනවා. ආයෙ ගනනලා තියන්නුනේ මේ අලුත් තරමුණට. ආයෙ ගනනලා මේ අලුත් තරමුණට තියෙනකොට අනේ එතකොට මේ අලුත් තරමුණේ හිතෙන් අඟ වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී තමයි ටික ටික මේ අලුත් තරමුණේ ස්වභාවය වැටහෙන්න ගන්නෙ. තව ටිකක් හැබැයි උත්සාහවන්ත වෙන්න ඔතන ඔක සාර්ථක වෙයි කියලා බලන්න. මම සංස වේදනාවකුත් වැඩුවා. හා. නිකන් රතු පැහැට මේ ඒ කකුලේ දැන් යට වෙලා තියෙනකොට මම ඒ වේදනාවත් වැඩෝ සංස. ඒ වේදනාව බැලුවා. ආ. වේදනාව සමාධියෙන් තමයි බැලුවේ. හරි. තද රතු පාටට එහෙම ඇවිල්ලා ඒක අර තනි පොකුරක් හැටියට සවිනංශක වූ විදියට වැඩුවා. මටලයි පාර තනි නෑ ඒක ඒක කියන්නේ මම කියුවයි කියලා පොකුරු කරලා බෑ. එහෙමයි සෙන්ස්. මාතර පොකුරු පේන්න ඕනේ. නෑ එහෙම නෑ. එතන මහක්වත් ඒ කියන්නේ මේ මම නිකන් ඉංගියක් දෙන එක විතරයි. ඒ කියන්නේ දැන් මම කිව්වොත් ඔන්න අතන 10ක් තියෙනවා බලන්න කියලා එහෙම එකක් නෑ. හොඳ එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මම කියන ගණන් මේ ෂුවර් නැහැ. එහෙනම් අනිවාර්යෙන් Tamanට මොකද්ද පේන්නේ? ඒක Tamanගේ අත්දැකීමට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. මම නිකන් ගියක් දෙන්න මහත්තයා මෙතන රසක් තියෙනවද? අපි උදාහරණයක් වශයෙන් 10ක් තියෙනවා කියලා කියමුකෝ කියලා ඉතින් මම කියනවා. හැබැයි මෙතන 10 නෙමෙයි ඊට වඩා 20ක් තියෙන පුළුවන්. නැත්නම් 5ක් තියෙන පුළුවන්. ඒක නැත්නම් තාම පේන්නේ එකක් වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ වෙලාවේදී අපේ අත්දැකීමට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඔව්. හොඳයි. තව කියන්නව? ඔව්. සමහර අවස්ථාවල සමාධිය ඇති වී උගුරට කෙල සිරවි ගිලියයි. මෙය මට සමාධියට බාධාවකි. පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඔක මගේ හැරෙනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඔව්. හොඳයි. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. ලනුපැදුරේ සක්මන් කරන විට රළු ගතියක්, තයිල් පොළවේ සක්මන් කරන විට සුවදායක සිසිල් ගතියකුත් දැනුනි. බාහිරින් ශබ්ද එන අවස්ථාවලදී ෂණිකව සිත එදෙසට යොමු වන ගතියක් ඇතිවිය. නමුත් සක්මන් භාවනාව සතුටින් කරගෙන යා හැකිවිය. පරියංක භාවනාව වාඩි වී ආශ්වාසයේදී සිසිල් සුළං රැල්ලක් නාසයෙන් ඇතුළු වනවත් තරමක උණුසුම් ගතියකින් පිටවනවත් නාසිකාග්‍රයට දැනුනි. සිත එක අරමුණකට ගැනීමට තරමක් අපහසු විය. ශරීරයේ මෙට්ටේට ස්පර්ශවන ප්‍රදේශවල තර්මක වේදනාවක් දැනුන හේයින් වරින් වර ඉරියව් මාරු කළෙමි. සිත බාහිර ශබ්ද කරා දිව ගියේය. ක්‍රමෙන් සිත සංසුන් වන බවක් දැනුනි. බාහිර ශබ්ද හෝ අරමුණු නැති තත්වයකට ටික වේලාවකින් පත් වී තිබුණි. කොතෙක් වේලාවක් එසේ සිටියාදයි නොදෙනිමි. ඇස් හැර බැලූ විට සියලු දෙනා පිට වී ගොස් තිබුණි. හුස්ම රැල්ල නොදෙනුනි. කය සැහැල්ලු වී තිබුණි. මාගේ සිතද ඉතා සැහැල්ලුව තිබුණි. මට නිින්ද ගියේ දැයි නොදෙනෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව දියුණු කර ගැනීමට හරි මඟට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් මේ මාත් භවයේදීම නිවන් සුවයත් ලැබේවා. මේ කරගෙන යන විදිය හොඳයි. හිතේ දැන් ටිකක් සමාධි ස්වභාවයක් වැඩිගෙන එනවා. තව දිගට කරන්න. ඒ කියන්නේ දැන් අපේ කියන්නේ ඒ මට්ටම ටික ටික වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු විනාඩි 45 කින්නම් දැන් හිතේ එකඟතාවයක් ඇති වෙන්න ඕනේ. ඊළඟට විනාඩි 30 වෙනවා. ඊළඟට විනාඩි 15 වෙනවා. අන්න ඒ වගේ ටික ටික මේ සමාධි වෙන්න සමාධිය හැදෙන්න ගත වෙන කාලය අඩු වෙලා සමාධිය ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ මට්ටමේදී ඔන්න හිත දැන් සමාධිමත් වෙන හිතක්, සමාහිත හිතක් බවට පත් වෙනවා ටික ටික. ඒකට ඔන්න අපිට ඉක්මනටම අපි දන්නවා ඊළඟ අවස්ථාවේදීත් මං වාඩි වුණොත් ඔන්න විනාඩි 15ක් 20ක් යනකොට හිත සමාධි වෙනවා නැත්නම් එකඟ වෙනවා කියලා ඔන්න Tamanට තේරෙනවා. අන්නේ මට්ටමට ආවට පස්සේ අපිට පුළුවන් මේකින් ප්‍රයෝජනය ගන්න. දැනට තව ටිකක් කොහොම කරගෙන යන්න. තෙරුවන් සරණයි. පරියංක භාවනාවේදී ඇතිවන කායික වේදනාවන් ඊයේ දිනේ ලබා දුන් උපදෙස් අනුව පරියංක ඉරියව්ව මදක් වෙනස් කරමින් එම වේදනාවන් සංසිඳුවා ගතිමි. එලෙස ඉරියව්ව වෙනස් කිරීමේදී සතියට බාධා නොවන්නටත් නැවත ආනාපානයට සිත යොමු කරන්නටත් වග බලාගත්තෙමි. අරමුණුවල පිට යන ගති පිට යන සිත නැවත පැමිණේ. දෙක ගෞරවනීය ස්වාමින් වහන්ස, මා වම දකුණ ලෙස මෙනෙහි කරමින් කරන සක්මන් භාවනාවේදී පිටට යන සිත නැවත ඒමට බොහෝ වේලාවක් ගතවන අතර ආනාපානය මුල් කරගෙන කරන පරියංක භාවනාවේදී පිටට යන සිත සක්මනේදී පිටට යන හිතට වඩා ඉක්මනින් නැවතෙයි. එසේ සිදුවීමට හේතු කවරේද යන්න පහදා දෙන්න. තව තියෙනවා. හරි. සක්මන පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ කියන්නේ සක්මනේදී වම දකුණ කියලා කියද්දි සමානට මේ අතර පරතරයේදීත් හිත පිටපයින්නවා. මේක චුට්ටක් අපි මේ තව පීවර කීපයකට කඩා ගන්න පුළුවන්. දැන් පාදයේ එසවෙනකොට ඒ මුළු එසවීමේ ක්‍රියාවලියම බලනවා.
තබනකොට තබන ක්‍රියාවලියම බලනවා. ඔසවද්දී ඒ ඔසවන එක තමන්ට හොඳට දැනෙන අවස්ථාවකදී එතනදී ඔසවනවා කියලා මෙනෙහි කරන්න. තබන අවස්ථාවේදී තබනවා කියලා මෙනෙහි කරන්න. ඊළඟ පාදයේදීත් එසවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බලනවා, ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තබන ක්‍රියාවලියත් සම්පූර්ණයෙන් බලනවා, තබනවා කියලාත් මෙනෙහි කරනවා. ඔතනිනුත් එච්චර දිනුවක් ඇති වුණ නැත්නම් මේක තුනකට කඩලා දෙන්න පුළුවන්. ඔසවනවා, ගෙන යනවා, තබනවා. මේකෙත් ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා. පොඩක් ඒ වගේ පොඩක් මේ තව ටිකක් පියවර කීපයකට කඩලා දෙන්න මම හිතනවා හරියයි කියලා. ඉතුරු කොටස. එදිනෙදා කටයුතුද සතිමත්ව කිරීමට උත්සාහ ගන්න අතර එම කටයුතු වලදී සතියට පොදු ලක්ෂණ වන සීතල, උණුසුම, රළු සියුම් ස්වභාවයන්ද අත්විඳීමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. උත්සාහය හොඳයි, දෙකට කරගෙන යන්න. තව ටිකක් බහුලීකృత වෙන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයංකය මූල කමඨහන ලෙස නාසිකාග්‍රය අරමුණු කරගෙන හුස්ම රැල්ල දෙස බලමි. සමහර විට පමණක් ටික වේලාවකදී අත් දෙක තිබෙනවාදයි නොදැනේ. කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. අත් දෙක තියෙනව බය වෙන්න එපා. ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ අත් දෙක තරන්නේ මුළු ඇඟම නැති වෙයි. ඒත් බය වෙන්න එපා. ඒ කියන්නේ හිත සමාධිමත් වෙනකොට කියන අපේ අර මුලින් තියෙනවා අපිට ආකල්පයක් වුණා දැන් මම භාවනා කරනවා. මම නිස්සාරණවණේ භාවනා කරනවා කියලා කල්පනා වෙනවා. ඒක ඔන්න නිස්සාරණවණේ මග හැරලා ඔන්න දැන් මම භාවනා කරනවා. දැන් තමන්ගේ ඉරියව්ව විතරක් එනවා. ඉරියව්වෙත් හිතන්න ඔබ දැන් ආනාපානේ නම් වඩන්නේ. ඊට පස්සේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ පොඩ පොඩ හිත එකඟ වෙන්න කයේ අනිත් කොටස් ටික පොඩ පොඩ මග හැරලා යාවි. හුස්ම රැල්ලේම හිත එකඟ වෙවි. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. දිගට කරගෙන යන්න. සක්මන. පය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙද්දී අනුදැනීමකින් තොරව පාද තබනසේ දැනේ. එවිට විටක විසිවි වැටේදැයි සිතේ. උපදේශ පතමි. ගැටලුව, ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ විසින් රචනා කරන ලද ආනාපාන සති සූත්‍ර ග්‍රන්ථය කියවා තේරුම් ගතිමි. සරල බසින් ලියන ලද එම ග්‍රන්ථය අපාතට පත් කිරීම පිළිබඳව පාදාභිවන්දනයෙන් පින් අනුමෝදන් කරමි. අනුග්‍රහක බවතුන්ටත් පින් සිදු වේවා. මාහට දැන ගැනීමට අවශ්‍ය එම ග්‍රන්ථයේ සඳහන් පරිදි ආනාපාන සතිය බහුලීකృత කිරීමේදී සතර සතිපට්ඨානයත් සතර සතිපට්ඨානයේ බහුලීකృత කිරීමෙන් සප්ත බොජ්ජංගයත් සප්ත බොජ්ජංගයේ බහුලීකృత කිරීමෙන් විඥා විමුක්තියත් පරිපූර්ණ වන බව අවබෝධ කරගත්තද සප්ත බොජ්ජංගයේ පරිපූර්ණ කළ හැකි තවත් විදි තිබේදයි යන්නයි කියවන්න. ඔව් ඒකට ඔව් කියලා තමයි කියන්න තියෙන්නේ. කියන සප්තබොජ්ජංගයන් බහුලීකృత කරන ක්‍රම හුඟක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මෛත්‍රිය හරහා ගෙහිල්ලත් මෙත්තා සහගතේන සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් කියලා එහෙම බුදුරයන් වහන්සේ උගන්ලා තියෙනවා. ආනාපාන සතිය කියන්නේ ඉතින් ඒක ක්‍රමයක්. දැන් සතිපට්ඨානය ආනාපාන සතියෙන් තොරව හිතන්න ධාතු මනසිකාරය හරහා වඩනවා කියලා. ඒතකොට ධාතු මනසිකාරය හරහා ගෙහිල්ලත් බොජ්ජංග ධර්ම වඩන්න පුළුවන්. ඉතින් බොජ්ජංග ධර්ම වලට එළඹෙන්න පුළුවන් ක්‍රම රසක් බුදුරයන් වහන්සේ පෙන්නලා තියෙනවා. දහම් පොත් සතියෙන් පරිශීලනය කිරීමේදී සති වීරිය ධම්මවිජය වැඩේද? එම බොජ්ජංග වැඩේ නම් ඒ ඔස්සේ ඉතිරි බොජ්ජංග සතර වැඩේද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. දැන් ඔතෙන්දී අපි ඇත්තටම හැබැයි කතා කරන්නේ දැන් බොජ්ජංග ධර්ම වැඩිම ගැන ආනාපාන සතියේදී හරිම සූක්ෂම විදිහට බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ අපි ඕනම ආනාපාන සතියට විතරක්ම නෙමෙයි දැන් ඕනම ආරමුණක හොඳ කියන කුසල ආරම්භණයක හිත ඒ අරමුණ හොඳට විමසන්න තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ කියන මේ අරමුණ නිකන් හොඳට ප්‍රඥාවෙන් විමසලා බලනවා. මේකේ ඇතුලේ තියෙන මොනවද කියලා හොයලා බලනවා. අන්න ඒ බඳු ඒ විමර්ශනයක් කරනවා නම් සොයා බැලීමක් කරනවා නම් පරීක්ෂා කිරීමක් කරනවා නම් අන්න එතනදී ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ බඳු දෙයක් කරන්න අපි භාවිතා කරන අරමුණ ඒ තරම රසවත් අරමුණක් නෙමෙයි. දැන් අපිට බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. දැන් අපි තුන් චිත්‍රපටියක් බලන් ඉන්නවා. චිත්‍රපටියක් බලන් ඉඳද්දී අපි බලනවා මේ කොහෙද හොඳද, ලස්සනද, කැතද කීකද අපි බලනවා, හොයනවා. මෙතන බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. මෙතන මේ තියෙන්නේ කාමයක් එක්ක යන ගතිය. තණ්හාවට බැඳිච්ච ගතියක් එතන තියෙන්නේ. එතනට ඇත්තම වීරයක් අවශ්‍ය නැහැ. අපි ඉබේ තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. නමුත් මෙතන මේ කතා කරන අරමුණ බොහොම උදාසීන අරමුණක්. උදාසීන අරමුණක ඒබඳු සොරතුරු සොයන්න නම් වීරයක් අවශ්‍යයි. අන්නේ විදිහට අපි යොදන වීරය හරහා දැන් මේ උදාසීන ආරමුණක මෙහෙ තොරතුරු බැලීම හරහා ධම්මවිචයක් වැඩෙනවා. මේ තොරතුරු බලන්නක් දරන වීරය හරහා අපි මේක හිත වට ගන්න නැතුව නැවත නැවත මෙතනට ගෙනල්ලා මේ දරන ප්‍රයත්නය හරහා වීරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒතර මේක සාර්ථක වෙලා එනකොට ඔන්න පීති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒත්
දැන් මේක සාර්ථක වෙලා දැන් මේකෙම දැන් හිත තියෙනවා. දැන් අපි එච්චරම මහන්සි වෙන්න ඕනේ නැහැ. කලින් තරම් නගලන්න ඕනේ නැහැ. දැන් හොඳට මේ අරමුණේ මේ හිත තියෙනවා. දැන් ඔන්න තොරතුරු පේනවා. අන්න හිත ටිකක් දැන් ඔන්න සංසිඳෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒතර පස්සද්ධි සම්බොජ්ජංගයෙන් වැඩලා දැන් හොඳට හිත මේ අරමුණේම තියෙනවා නම් දැන් හිතන්න අපි අර සින්ක්‍රයිස් වෙනවා කියලා කියන්නේ. අරමුණත් එනවා අපේ හිතත් ඒත් එක්කම යනවා. ආයෙත් ඔන්න ආතරමුණක් වෙනවා අපේ හිතත් ඒත් එක්කම යනවා. දැන් ඒතර අපිට මොකක්වත් කරන්න නැති තරම්. අරමුණේ දැන් හොඳට හිත සමාධිමත් වෙලා. අන්න සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊට පස්සේ දැන් මේ මට්ටමේදී අපිට විශේෂ යමක් කරන්න නැහැ. අපි වුමනා වුණේ දැන් තොරතුරු විමසීමයි ඒ තොරතුරු මත හොඳට හිත සමාධිමත් කර ගැනීමයි ඒ අපේ වුමනාව දැන් ඉෂ්ට වෙලා. දැන් මුකුත් නොකර සිටීම හරහා අනුපේක සම්බොජ්ජංගයක් වැඩෙනවා. දැන් උපේක්ෂාව වැඩෙන්නේ අපි ඒ දැන දැන් මධ්‍යස්තව බලන් ඉන්නවා. දැන් වැඩේ හොඳට කෙරෙනවා. දැන් අපිට තියෙන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරක් පොඩ්ඩක් මැදිහත් වෙන්නයි තියෙන්නේ. නැත්නම් අපිට මුකුත් වෙන දේ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. අන්න එතන උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට බොජ්ජංග ධර්ම වැඩිම ඒ කියන්නේ ඒකත් ඉතින් අර එක පාට වැඩලා අවසන් වීමක් නෙමෙයි පොඩ පොඩ මොහොත මොහොත අපේ මේ දරණ ප්‍රයත්නය හරහා පොඩ පොඩ වැඩි වැඩි යනවා. ආනාපානෙත් මේ දේ වෙන්න පුළුවන්. නැත්තම් මොකද්ද වේදනානුපස්සනාවෙන් වෙන්නත් පුළුවන්. ධම්මානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් මේ හැම අනුපස්සනාවකින්ම මේ දේ වෙනවා. හරි. තව තවත් ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීමටත් අසරණ ජනයාගේ ධර්ම දැනුම වැඩි දියුණු කිරීමටත් ඔබ වහන්සේට চিරාත් කාලයක් ධෛර්යය ලැබේවා. වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. එසේම වේවා. මොකද්ද ප්‍රශ්නයක් නම් තිබුණා ඒක හැබැයි අර ප්‍රශ්نين යට ගියා. ඕකේ මොකක්ද අහලා තිබුණා මේ භවනාවට සම්බන්ධ එකක්. මේ හරි මට මතකයි. අර මේ සක්මන් කරද්දී වැටෙන්න යනවා කියලා අහලා තිබුණා. ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ තමන්ගේ මේ වේගයේ සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සමාහටාවට අපි ඒ කියන්නේ දැන් මුලදී අපි හොඳ අවධානයෙන් යනවා. ඊට පස්සේ නිකන් පරිසරය ගැන ලොකු අවබෝධයක්ත් එක්ක යනවා. නමුත් අපේ හිත ටික ටික සමාධි වෙන්න සමාධි වෙන්න ඒ වටපිටා ගැන තියෙන අවබෝධය අපෙන් ගිලිහිලා ගිහිල්ලා අපේ හිත පාදයටම යොමු වෙනකොට සමාලාවට පොඩ්ඩක් අසමබර වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් ඉතින් හිමින් ගිහිල්ලා මේ තත්ත්වය සමබර කරගන්නයි තියෙන්නේ. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. මා සෑහෙන කාලයක සිට ආනාපාන සති භාවනාව වඩන්නෙක් මි. මුල් කාලයේදී සිත නිතරම විසිරී ගියත් දැනට විනාඩි 20ක් පමණ සිත එකඟ කරගත හැකිය. සමහර දිනවලදී සිත ඊට පෙර පිට ගියත් ආපසු මූලික කමඨහනට ගත හැකිය. මා හට හුස්ම වදින තැන ප්‍රකට නැති වුවත් ඉහළ පහළ යන හුස්ම හොඳින් මෙනෙහි කළ හැක. මා සක්මන් භාවනාවට යොමු වූයේ ධම්මජීව ස්වාමින් වහන්සේගේ වැඩසටහන් වලට සම්බන්ධ වූවාට පසුවයි. සක්මන් භාවනාව කර පරයන්ක භාවනාවට වාඩි වූ පසු පෙරට වඩා සිත එකඟ කරගත හැක. මෙය මාගේ වාර්තාවයි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. දිගට කරගෙන යන්න. මේ මුකුත් පැමිණිල්ලක් මුකුත් නැහැ. දිගට කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් ප්‍රශ්න තමයි තියෙන්නේ පස්සේ. ඔව් ප්‍රශ්න තමයි. මම කමටහන් නැතු වුණත් ප්‍රශ්න කියවන්නම්. එහෙමද? ඒ කියන්නේ කමටහන් වාර්තා ඉවරයිද? ඔව් එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සමත භාවනාවෙන් ලබන්නා වූ සමාධියේ නැතිවන්නා වූ ප්‍රීතිය හා සුඛය යම්කිසි ධ්‍යාන මට්ටමක්ද ප්‍රීතිය හා සුඛයෙන් පසු ඇතිවන්නා වූ උපේක්ෂාව තවත් ධ්‍යාන මට්ටමක්ද නැහැ එහෙම ධ්‍යාන මට්ටම් සාමාන්‍යයෙන් ධහමේ පෙන්වන්නේ ධ්‍යාන අංග වලට අනුරූපව දැන් ප්‍රථම ධ්‍යානයේ අර්ථ දක්වනවා ධ්‍යාන අංග පහක් කරා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා මේ ධ්‍යාන අංග පහකින් යුක්ත නම් ඒකෙදින් සෑහෙන ගැඹුරකින් නීවරණ යටපත් වෙලා තියෙනෝනේ මේ ධ්‍යානාංග පහ හොඳට ඉස්මතු වෙලා තියෙනෝනේ හිත ගත්ත කුසල ආරම්භණේක හොඳට බැහැගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ලක්ෂණ සම්පූර්ණලා නම් ඔන්න ප්‍රථම ධ්‍යානය කියලා සලක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ දැන් මේ කතා කරන විතක්කය මේ කතා කරන ਵਿਚාරේ හරීම සූක්ෂම ස්වභාවයක්. මෙතන මේ ඇතුලේ කතාව සමනය වෙලා තියෙනෝනේ. يعني හිත කතා කර කර නෙමෙයි මේ සමාධිය තියෙන්නේ. හිත සම්පූර්ණයෙන්ම කතාව බැහැර කළා. ඇතුළත සමනය වෙලා දැන් මේ අරමුණට නැවත නැවත හිත නංවනවා. අරමුණට හිත නැවත නැවත නංවනවා කියන එක විතක්කය. අරමුණේ නැවත නැවත හිත හැසිරෙනවා ඒක ਵਿਚාරය. ඊළඟට මේ හරහා දැන් හිත මේ අරමුණේම හොඳට තැම්පත් වෙලා තිබීම නිසා අන්න ප්‍රීතියක්. ඊළඟට ඒකාග්‍රතාවයක් දැන් මෙතනම තියෙනවා. වෙන කොහෙවත් දැන් යන්නේ නැහැ. හිත විසින්ම මේ අරමුණේම තියෙනවා. දැන් ඒකාග්‍රතාවයේ තියෙනවා. එතකොට විතක් දැන් මේ හරහා වුණ දැන් කායික සෝයක්, මානසික සෝයක් තෘප්තිමත් බවක් අන්න සුඛය තියෙනවා. එතකොට මෙන්න මේ ධ්‍යානාංග පහ තියෙනවා නම් මේ ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. දැන් එතකොට මේකේ තියෙන මේ
අරමුණට හිත නැංවීම නැවත නැවත හිත නැංවීම කියන එක ටිකක් ඕලාර එකයි. මේක ටිකක් රළුයි. ඒනම් හිතේ චලනයක් තියෙනවා. ඊට පස්සේ මේ අරමුණ තුළ හැසිරෙනවා කියන එකෙත් හිතේ චලනයක් තියෙනවා. මේ මෙන්න මේ තියෙන ආදීනව දැකලා මේ තියෙන මේකේ තියෙන දුර්ලතා දැකලා ඒ දෙක අතහැරලා හොඳට අරමුණේම හිත තියෙනවා නම් අන්න ဒုတိ අධ්‍යානය කියලා විතක්ක ਵਿਚාර වලින් තොර පීතිසුඛා ඒකාග්‍රතා සහිත ဒုတိ අධ්‍යානයක් අර්ථ දක්වනවා. ඊට පස්සේ ඒකෙත් තියෙන ප්‍රීති ස්වභාවය දැන් ප්‍රීතිය කියන එකෙදී ඇතැම් වෙලාවට ඇඟ කිලිපොලා යනවා රැලි රැලි යනවා වගේ දැනෙනවා නිකන් එක පාට් නිකන් ඇවිල්ලා ප්‍රීතියක් නැතිලා යනවා එක එක જાතිය ප්‍රීති තියෙනවා. දැන් ඒ කියන්නේ පස්වනක් ප්‍රීතිය කියලා හැම ඔය විසුද්ධි මාර්ගයේ හැම පෙන්නනවා කුද්දිකා ප්‍රීති කණික ප්‍රීති හොක්කාන්තික ප්‍රීති පරණ ප්‍රීති ඔය විදිහට මේ පස් ආකාරයක ප්‍රීති හැම ස්වභාවයන් පෙන්නනවා. ඉතින් මේ ප්‍රීතියේ පවා තියෙන දුර්ලතා තේරුම් ගන්න ප්‍රීතියත් මඟ අහර ගන්නවා. ප්‍රීතිය වෙනුවටත් මේ කායික සෝයකින් මානසික සෝයකින් විතරක් ඉන්න ගතිය. තෘප්තිමත් භාවයක් පමණක් මුල් කරගෙන ඉන්න ගතියක්. ඔන්න තුති අධ්‍යානයකදී පෙන්ලා දෙනවා. ඊටසේ ඒ සුඛය පවා අතහැරලා උපේක්ෂාවට යෑම තමයි උපේක්ෂා සහිතව ඒකාග්‍ර වෙච්ච හිතකින් බොහොම ගැඹුරු සමාධියක ඉඳීම තමයි චතුර්ථ අධ්‍යානය පෙන්වන්නේ. ඉතින් මේ පෙන්නන ඒ මේක අහන්නේ මොකද්ද මේ සමත භාවනාවෙන් ලබන්නා වූ සමාධිය නැතිවෙන්නා වූ ප්‍රීතිය හා සුඛය යම්කිසි ධාන මට්ටමක්ද? ඔව් ඒක තමයි ඒ කියන්නේ ධාන මට්ටම් වලදීත් ඒවයි හම්බ වෙනවා. ඉතින් ඊට මෙහාදිත් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් කායික සුවයක් කියන එක හිත එකඟ වෙගෙන එනකොට ඒ පස්සද්දි මට්ටමකදීම කෙනෙක් හඳුන ගන්නවා. ඉතින් ධාන මට්ටමකදී තියෙන සුවය ඒක පවා වෙනස් වෙනවා. දැන් අපි හිතුවොත් ධානයේකට කෙනෙක් පිවිසෙනකොට නැත්නම් ධානයක් කෙනෙක් මුල් වතාවට අත්දකින්නකොට තියෙන ප්‍රීතියයි ඒක කාලයක් තිස්සේ බහුලීකృత කරාට පස්සේ තියෙන ප්‍රීතිය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද මුල් කාලෙදී හරියම නිකන් මේකේ හරි ප්‍රමෝදයක් තියෙනවා, ඒක හරි නැවුම් ගතියක් තියෙනවා. හැබැයි ඕනම සමාධියකින් කාලයක් වඩනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අර තියෙන අර මේ කෝඩු ගති හයින් වෙලා මේ බොහොම ඒක ප්‍රීතිය කියන එක වෙනුවට අන්න උපේක්ෂා පැත්තට තමයි බහුලී මේ කියන්නේ මෝරනකොට යන්නේ. හරි. දෙවැනි ප්‍රශ්නය මෛත්‍රී කරුණා චිත්ත විමුක්තියින් විදර්ශනාවට හරවා ගන්නේ කෙසේද? ඔව් වඩන්නක ඉස්සෙල්ලා ඊට පස්සේ බලමු. තුන ඒ කියන්නේ දැන් ඒ චේතෝ විමුක්ති මට්ටම් වලට යන්න ඕනේ. අපි තුමු මෙත්තා චේතෝ විමුක්තිය නම් හාත්පස කියන්නේ කිසිම පුජ්‍යල බෙහෙදයක් නැතුව සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණව කිසි කියන්නේ මේකේ කිසිම ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යල බෙහෙදයක් ඇත්තෙත් නැහැ. එක දිශාවක් කියලා එහෙම දිශා බෙහෙදයක් ඇත්තෙත් නැහැ. මේ සීමා සම්බේධණය වෙලා හත්පස සියලු දස දිසාවන්ට පැතිරෙන්න පුළුවන් මෛත්‍රියක් උපරින් අන්න ඉබඳු මට්ටමක් හදාගෙන ඒ මට්ටම නිකන් තමගේ gedara වගේ කරගත්තා නම් අන්න මෙත්තා චේතෝ විමුක්තිය තියනවා කියලා කියන්න පුළුවන්. ඒතොර ඒ චේතෝ විමුක්තියට යොහුසුලුව අන්න යෝගාවචරණ නංව ගන්න පුළුවන් නම් තමගේ හිත එතන ඉඳගෙන ඊට පස්සේ තවදුරටත් විපස්සනා වඩන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ පදනමක් හදා ගැනීම තමයි මේ කියන්නේ මෙත්තා චේතෝ විමුක්තියක සිට ඊළඟ අපි විපස්සනා කරනවා කියලා අදහස් කරන්නේ. තුනේ මරණීය මොහොතක සිහි කල යුත්තේ මරණානුස්සතියද අනිත්‍යද නැතහොත් කල කුසල් පින්ද? හදිසි අනතුරකින් හෝ ගුවන් අනතුරකින් මරණීය මොහොතක් ඇතුවහොත් මේ කිසිවක් සිහි වේවිද? තෙරුවන් සරණයි. දැන්කෙනේ කොහොමද ඉතින් හිත පුහුණු කරලා තිබුණොත් තමයි ඉතින් මොකක් හරි පොඩි සරණක් දෙන්න වෙන්නේ නැත්නම් ඉතින් අපි වැඩගෙන යන්නේ ඒක තමයි කරන්නේ. ඒ නිසා මේ ගුණසේකර මෑණියන්ගේ නෙමෙයි නේද? මේ දැන් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු දැන් බුදුරජාන් වහන්සේ කුසල ධර්මයන්ගේ එක්තරාන්දමක පෙළ ගැස්වීමක් කරද්දී විපස්සනා කුසලය තමයි ඉහළම තැනින් තියලා තියෙන්නේ. ඒ නිසා අපි හිතුවොත් අපි ඔන්න දානයක් දීපේක මතක් කරගන්න අය නැත්නම් ගුටියක් හදලා දීපේක මතක් කරගන්න අය නැත්නම් මේ පන්සිල් ගත් එක මතක් කරගන්න අය දැන් ওই විදිහට පෙළ ගැස්වීමක් තියෙනවා. ගිහිල්ලා බලන්න මේ වේලාම සූත්‍රයේ බුදුන් වහන්සේ ඒ වගේ අර කුසල් පෙළ ගැස්සලා තිනවා නිකන් වැඩි වෙන පීඩවලට. ඊට පස්සේ අන්තිම හරියෙද්දී තමයි එන්නේ කුටියක් හදලා පූජා කිරීම. ඊට පස්සේ ඊටත් වඩා එකක් කියලා කියනවා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යාම. ඊට එහා කුසලයක් කියලා කියනවා සකීය කැමැත්තෙන් හොඳට අවබෝධෙන් පණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ විදිහට මේ එක එකක් සිල්පද සමාදන් වීම. ඊට පස්සේ ඔන්න සමත භාවනාවක්. මෛත්‍රියක් වඩනවා නම් ඒක කියන්නේ මලක් ඉමින මොහොතක්, කියන්නේ බොහොම සුළු වේලාවක් පවා මෛත්‍රියක් වඩනවා නම් එතනින් අත්වන කුසලය අප්‍රමාණයි කියලා කියනවා.
ඊට පස්සේ අසුරු සනක් ගන්න මොහොතක් පවා අනිච්ච සංඥාවක් වඩනවා නම් ඒක උත්කෘෂ්ඨ කුසලයක් කියලා කියනවා. ඒ නිසා මරණ මොහොතේදී විපස්සනාවක් හිතේ අවදි කරගන්න පුළුවන් නම් අනිච්ච සංඥාවක් හිතේ වඩා ගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔතන දැන් මොකක් මතක් වෙයිද දන්නේ නැහැ වෙයි. ඒක ඉතින් මට ගැරන්ටි කරන්න බෑ. අති ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාවේදී වේදනාවට සිත යොමු කිරීමේ නිවැරදි ක්‍රියාපිළිවෙත පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතාම ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් ඒ කියන්නේ දැන් විපස්සනා මේ වේදනාන පසනාවකට යනවා නම් කලින් හැබැයි හිතේ ටිකක් සමාධිය හදාගෙන යන එක තමයි වඩා සුදුසු. නැත්තම් අපි يعني අපි තුර තියෙන ආකල්පය හුඟක් වෙලාට වේදනාවෙන් පැන යාමේ ආකල්පයක්. يعني දුක් වේදනාවෙන්. සැප වේදනාව නම් අල්ල ගන්න ආකල්පයක් තමයි තියෙන්නේ. අපි හිතේ සමාධියක් හදාගත්තා. අනිත් එක තමයි මෙතන මේ මතුවෙන වේදනාවනුත් බරපතල වේදනාවක් නෙමෙයි. දැන් අපි හිතනවා වේදනාන පසනාවක් වඩන්න එකෝ අපේ කකුල හොඳටම රිදෙන්න ඕනේ නැත්නම් මොකක් හරි ඒ බරපතල වේදනාවක් එන්න ඕනේ කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හිතේ හොඳට සමාහිත බවක් ඇති වුණා නම්, හිතේ සමාධියක් වැඩුණා නම්, ඒ බන්දු සමාධි හිතට මේ සියුම් වේදනා පවා හොඳට ප්‍රබලව දැනෙනවා. සමහරවිට අපි ඇස් දෙක ඇරලා සමාධියෙන් මිදුණාට පස්සේ මේ වේදනාව දැනෙන්නේවත් නැහැ. නමුත් හොඳට අර සමාධිමත් වෙච්ච හිතට මේ සියුම් වේදනා පවා ප්‍රබලව දැනෙනවා. ඒකයි මේ සමාධි හිතක වැදගත්කම. ඒ නිසා ආනාපාන සතිය හෝ පිම්බීම හැකිනීම වගේ භාවනාවක් කරහා හොඳට අපි අපේ සමාධියක් හදා ගන්න ඕනේ. හිතේ ඒකාග්‍රතාවයක් හදාගෙන හිතන්න ඒ ඒකාග්‍රතාවේ ඉන්න ඕනේ. අපි ආනාපාන සතියෙන් විස්තර කරනවා නම් මුලදී ඔන්න මුලමැදාග වගේ බලන මේ දිග කොට බස්යෙන් ඒ වගේ විස්තර ටිකක් පේනවා. ඊනට මුලමැද එහෙම බලනවා. ඊනට හොඳට ආනාපානේ මේ සංසිඳෙනවා. සංසිඳනත් Tamante ඉන්න පුළුවන්. يعني 15ක් 20ක් වගේ ඉන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. ඔන්න දැන් නිතරම දැන් මේ தත්ත්වේ ගන්නත් පුළුවන්. දැන් Tamante විශ්වාසයි ඊනඟ පාරත් වාඩි වුණාම විනාඩි 15ක් යනකොට හිත එකඟ වෙනවා. මේ එකඟුණාට පස්සේ හිත නින්දර වට ගන්නෙත් නැතුව හොඳ අවදිමත් බවකින් හිත විසිර ගන්නෙත් නැතුව නාසිකාග්‍රේම නවත්තගෙන වගේ ඉන්න පුළුවන්. එතන හිත සමාධිමත් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ මට්ටමක් හදා ගන්නවා නම් අන්න අපේ යම්පමණකින් සාමාන්‍යයෙන් කියනවා උපචාර සමාධි මට්ටමක් වගේ තියෙනවා කියලා කියන්න පුළුවන්. එතනින් පස්සේ තමයි සාමාන්‍යයෙන් මේ වේදනාවට පසනාවට යන එක වඩා සුදුසු. එතකොට අපි හිතමු කයේ විවිධාකාර වේදනා මතුවෙන්න පුළුවන්. සැප වේදනා, දුක් වේදනා, ඊළඟට උපේක්ෂා වේදනා. මේ ඕන වේදනාවක් ඉස්සරහට ගන්න පුළුවන්. මේ මතුවලා තියෙන ඕනම වේදනාවකට හිත යොමු කරන්න. ඒකෙන් ප්‍රකට එකක් ඉස්සරලට ගන්න. 10ක් වේදනා තමන්ට තේරෙනවා නම් ඒකෙන් හොඳටම දැනෙන නැත්නම් තමන්ට හොඳටම පහසු තැනකට හිත යොමු කළා හොඳට එතනම හිත නවත්තගෙන ඉන්න ඕනේ. අවතන වෙන එක ප්‍රශ්නයක් තමයි අපි එතන හිත තිබ්බට හිත ආයි එනවා ආනාපානෙට. අපි ආනාපානෙ හදා හරහානම් ගියේ හිතට පුරුදලා තියෙන ආනාපානෙට ඇවිල්ලා. ඉතින් ආයි ආයි උත්සාහ කරන්න ඕනේ මේ ආනාපානෙ නෙමෙයි දැන් හිත තියන්න ඕනේ. දැන් අර අපි දුමු ධන හිසේ නම් වේදනාව තියන්නේ, වේදනාව තියෙන්නේ ධන හිසට හිත ගන්න ඕනේ. ඉතින් එතන තමයි අභ්‍යාස අවශ්‍ය වෙන්නේ. කියන්නේ අපේ හිත පුරුදු කරලා ගන්න ඕනේ මේ කොතෙන්ටද යොමු කරන්න ඕනේ අන්න එතන දැන් හිත අවශ්‍යයි. එතනත් හිත අවශ්‍ය වෙන්නේ හොඳ සමාධි හිතක්. දැන් අපේ හිතේ තියෙනවා නිකන් ලක්ෂණයක්. දැන් අපි ධන හිස අරමුණු කරාට අපි හිතමු අපි නාසිකාග්‍රේ එකඟ කරගෙන හිටියේ. මෙතන දැන් අපි හිතමු 100%ක් නාසිකාග්‍රේ ගාව තිබුණා. දැන් අපි ධන හිස අරමුණු කරාම මේ 100%ම එකපාරට මෙතෙන්ට මාරු වෙන්නේ නැහැ. එතනට මාරු වෙන්නේ මෙතන 50%ක් තියදී අපි තෝන්න මෙතනට 50%ක් ගියා. ඒතර සමාධිය මදි. එතකොට අර මෙතන තිබිච්ච 50%ත් පොඩ සම්පූර්ණයෙන්ම ධනහිසට ගිය වෙලාවට තමයි අන්න අපි ධනහිසේ 100% සමාධියවත් වෙලා කියලා කියන්නේ. අන්න එතකොට තමයි මෙතන තියෙන වේදනාව ප්‍රකටව දැනෙන්නේ. ඉතින් මේ වගේ අභ්‍යාස අවශ්‍යයි. يعني මේ දේක් නැවත නැවත කිරීම අවශ්‍යයි මේ කුසලතාවයේ හිතේ දියුණු වෙන්න. මේවා ඉතින් දවසින් දෙකෙන් වෙන්නේ නැහැ. මේක නැවත නැවත කිරීම හරහා අභ්‍යාසයේ යෙදීම හරහා තමයි මේ හැකියාව එන්නේ. ඊට පස්සේ තමයි අන්න මේ වේදනාවේ ස්වභාවය මේකේ විවිධාකාර පැති තේරෙන්න ගන්න. ඉතින් මේවා නැවත නැවත බලමින් යන්න ඕනේ. මේ වේදනානුපස්සනාවත් දවස් දෙකක් නෙමෙයි. විවිධාකාර වේදනාවන් පැන නගිනවා. අපි ඒ පැන නගින මොහොතෙදිම හොඳට හිත ඇතෙන්ට යොමු කරනවා. ඒතන වේදනාවේ සියලු මුහුණුවර දැනගැනීම සඳහා උත්සාහවන්ත වෙනවා. හරිය නිකන් අර පරීක්ෂණයක් කරන විද්‍යාඥයෙක් වගේ දැන් එයාට වමනා මේ වේදනාවෙන් ඉගෙන ගන්න. වේදනාවෙන් පලා යන්න නෙමෙයි. ඒතන වේදනාව එයාට දැන් සම්පතක් වගේ. දැන් එයාට දුක් වේදනාවක් පවා එයාට දැන් මේ වේදනානුපස්සනාවේ යෙදෙන්න ලැබිච්ච හොඳ අවස්ථාවක්. ඒතට එයාට මේ දුක් වේදනාව තවදුරටත් බාධාවක් නෙමෙයි. එයා එක කොයි වෙලාවෙද මේක අයින් වෙන්නේ, කොයි වෙලාවෙ මේකෙන් මිදෙන්නේ කියලා නෙමෙයි ආ බලන්නේ. කොයිතරම්නම් මේ තියෙන දුක් වේදනාවෙන්
කොයි තරම්නම් මට ඉගෙන ගන්න පුළුවන්ද? දහමක් වඩා ගන්න පුළුවන්ද? කියන ආකල්පයෙන් තමයි ආවඩන්නේ. ඔව්. මේ අවසන් කමඨහන් ගැටලුව ස්වාමීන් වහන්සේ මේක කියව ගන්න බෑ මොන ආකාරයෙන්වත්. මම මහත්යෙකුට දුන්න ලියන්න කියලා මම කැමැති මේක ලියපු කෙනා ඉදිරිපත් වෙනවා නම් මේක කියවන්න. මොන ආකාරයෙන්වත් කියවන්න බෑ මට මේ මම කෙනෙකුට දුන්න මේක ලියන්න පුළුවන්ද කියලා එයාත් බෑ කියලා අපහු දුන්නා. කෙනෙක් ඉන්නවද? දැන් ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් කියවෙච්ච නැති එකනා ඉදිරිපත් වුණා හරි. නැත්තම් හෙට නැවත ලියා දාන්න පැහැදිලිව පොඩ්ඩක්. නැද්ද? නෑ ඉදිරිපත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ නැමෙ ඉන්නේ. නෑ හරි. අවසන් ප්‍රශ්න. ඔව්. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ප්‍රශ්න තියෙනවා මෙහෙන්නාසි. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඊයේ පරයන්කේදී ස්වාමීන් වහන්සේ මං පරයන්කේ ඉන්න විට මගේ මේ කටේ දත් ටික හැලුණාද? නෑ. يعني සෙට් බත් සෙට් එකක් දාලා වගේ නිකන් ඉස්සරහට ඇවිල්ලා ඒක නිකන් උගුරත් එක්ක හිර වෙන්න ගතියක් ආවා. හරි. ඒත් එකම ලොකට හිසේක එක්කුමක් ආවා. නිකන් කටේ දත් ටික වෙනම ගැලවිලා ඒක ඇතුලේ තියෙනවා වගේ මට දැනුනේ. හරි. يعني ඒක එහෙමම හිර වෙන ගතියක් මට දැනුණා. හ්ම්. දත් ටික උගුරේ හිර වෙලා වගේ. කට ඇතුලේ හිර වෙලා වගේ. කට ඇතුලේ දත් ටික. හොඳයි හොඳයි. එහෙම දැන්න ඊට පස්සේ මගේ ඔළුව කෙක්කුමත් එක්ක මම ආපරයන් කෙන්න ගිට්ටා. මට හිතෙන වීර වැඩි. ඒ කියන්නේ අපි ඊට පස්සේ මගේ කය ටිකක් මේ يعني උණ හැදෙන ගතියක් වගේ. ඒ කියන්නේ ඇඟ සීතල වෙන ගතිය. ඇඟ යම් යම් අපහසුතා ඇති වුණා. හරි. දැන් මෙහෙමයි. දැන් මෑණියෝ උතන භාවනා කරන්න නිකන් මන්දගාමි තත්යක්කට ඇති වුණා. මට මතකයි මුල්ම මුල්ම පාරේදීත් අතේ පුණා නේද මට මතකයි يعني උණ අරගෙන එහෙම ප්‍රශ්නේ උණානේ ඉතින් ඒ කියන්නේ ඔතන අපි සමබරතාවයේ පැවැත්වේ නැත්තම් පොඩි පොඩි ප්‍රශ්න එනවා ඉතින් හින්දා පොඩ්ඩක් ඒ කියන්නේ අපි වැඩේ කරගෙන යනකොට බලන්න ඕනේ මේ වීරය විශේෂයෙන්ම වීරයදීම ඒ කියන්නේ අපි වීරය යොදන්නේ දත් මිටි කාගෙන වීරය යොදන්නේ කියොත් වැඩේ අවුල් වෙනවා ඉතින් එහෙමත් බෑ අපි වීරය කියන එක තියෙන්න ඕනේ නිකන් අර දැන් වැඩේ අඛණ්ඩව මම කරනවා මේ වැඩේ සාර්ථක වෙනකම් අවුරුදු 10ක් වුණත් කමන්නේ 20ක් වුණත් කමන්නේ අන්න ඒ වගේ වීරයක් අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ වැඩේ කරද්දී දැන් මේ මොහොතේ යෙදෙනකොට මගේ හිතේ තියෙනුනේ හරිම නිදහස් ගතියක්. මොහක්වත් ආතතියක් නැති ගතියක්. හැබැයි එතෙන්දි වීරය අවශ්‍ය වෙන්නේ අර අඛණ්ඩතාවයේ අඛණ්ඩව භවනා කිරීම සඳහා අවශ්‍ය කරන වීරය මිසක් දැන් මේ භවනා කරන මොහොතේදී මම දක්මි ටිකාගෙන කරල් කෙරුවොත් වරදී. වැරදී. එහෙම නෙමෙයි. කොහොම නිකන් දක්මි ටිකාවේ නැහැ නේ. කොහමද මට කොටක් කරපු විදිහ කියන්න බලන්න. දැන් අර මං කිව්වේ තොරතුරු බලන්න කියලානේ. සක්මනේදී මොකද කරේ? සක්මනේදී කරන ඒ විදිහට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මේක ප්‍රගුණ කරන්න කියලා. හරි. ඒ විදිහට මං ඒ සක්මනේදී තොලොක් එක්කම එනවද? නෑ. සක්මනේදී ආවෙ නෑ. ආවෙ නෑ. එතකොට සේ වාඩි වෙලා? වාඩි වෙලා පරියන්කේදී තමයි බොහෝ දුරට ඔලුවක එක්කම එන්නේ. ඔව්. ඒ වෙලාවේදී අර වෙනදා වගේ සාමාන්‍ය විදිහට තමයි මම කරේ. හ්ම් හ්ම්. ඒ කරගෙන යනකොට කය නොදැනීමත් එක්කම දත් ටිකත් එක්ක ගැලවිලා මගේ කටේ වෙනම දත් ටික තියෙනවා වගේ තමයි දැනෙන්නේ. ඔතන ඊට වඩා හොඳයි දැන් ඔතන අර දත්තහර මෙහි ඒ වගේ දේවල් නිරූපණය වෙන්නේ පටවි ධාතුවට. පටවි ධාතුව හරහා යනකොට චුට්ටක් අමාරුයි. සාමාන්‍යයෙන් භවනාවක පටන් ගන්න පහසුයි වායෝ ධාතුව. ඒ නිසා තමයි ආනාපානය වගේ කමටහනක් පිම්බීම වගේ හැකිලිම වගේ කමටහනක් එතනින් තමයි බැහැ ගන්න ලේසි. ඒ කියන්නේ ධාතුන් වලත් ධාතු හතරෙන් අපිට කියන්නේ පහළ තැනකින් ඕනේ බැස ගන්න වැඩේට. ඒ නිසා කියන්නේ ඔතන තද ගතියට හිත දා ගන්නවා වෙනකොට නොදැනුවත්ව එතනද හිත වැටෙන්න පුළුවන්. අපේ සමාධිමත් හිත දැන් මේ දැනෙන ප්‍රකට වෙන අරමුණු වලින් අපි විමසිනිමත් උනේ නැත්තම් ගිහිල්ලා එකක් අල්ලනවා. අල්ලලා තියෙන්නේ පටවි ධාතුව නම් ඒකෙම කිටි කිටි අල්ලගෙන 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 යනවා අපේ හිත එතන තව තව සමාධිමත් වෙනවා අන්තිම නිකන් ඇඟ නිකන් ගලක් වගේ හිර වෙලා තද වෙලා ඔළුව කැක්කම හැදිලා හොල්ල ගන්න බැරි වෙලා තමයි අවසන් වෙන්නේ අසාර්ථකයි ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ ඒ වෙනුවට බලන්න එකක් තමයි විශේෂයෙන්ම අපිටම ධාතු මනසිකාරය එහෙම වඩන කොටත් මේක නිකන් සංකලනයක් ගන්න පුළුවන් නම් හොඳයි ඉස්සෙල්ලා ටිකක් පිම්මීම හැකිලිම හරහා ඔන්න චලනයේ පැත්තක් බලනවා ඊට පස්සේ ඔන්න අත් දෙක තියෙන තැන මේ උණුසුමක් බලනවා ඊළඟට පාද දෙක තියෙන තැන ගැටෙන තැන ඔන්න තද ගතියක් බලනවා ආයෙත් ඔන්න ඕන්නම් පිම්බීම හැකිලිම හරහා ඔන්න ආයෙ චලනයේ ස්වභාවය බලනවා මෙතන මේ වගේ නිකන් අර මාරුවෙන් මාරුට වගේ කරනවා නම් එතකොට මේ ධාතු ලක්ෂණවලම සියලු ධාතු ලක්ෂණවල අපේ හිත හැසිරෙන ගතියක් තියෙනවා
ඒ නිසා මේ එකම එකක තියාගන්න එපා. දැන් සමහරලාට දැන් මට තේරෙන විදිහට නොදැනුවත්වම මේ දැන් අපි දත් වලට, ඇටකටු වලට, ඒ හිස් කබලට මේ වගේ හිත තැන් මේ වගේ තැනකට හිත හිර වුණොත් එහෙම පටවි ධාතුව තමයි ඉස්සරහට එන්නේ. තදවීමේ පැත්තටම තමයි යන්නේ. ඉතින් එතනින් අපි තේරුම් අරගෙන ඉක්මනටම අයින් කරගන්න ඕනේ. අයින් කරගෙන නිකන් චලන වෙන පැත්තකටම තමයි දාන එක ලේසි. ඔව්. පරියන්කේ ඉන්න වෙලාවට කය එහෙට මෙහෙට පොඩ වැනි වැනි ඉන්නනේ තියෙන්නේ. ඔව්. එහෙනම් වැනෙන එකට දාන්න. කියන්නේ චලනයේට දාන්න ඒක චුට්ටක් කියන්නේ තමන්ට ඕන්ට වඩා යනකොට තමන්ට තේරෙනවා නම් ඕන්ට වඩා පැද්දෙන ගතියක්. එතකොට දාන්න පුළුවන් අත් දෙක අතර තියෙන උණුසුමට. එතකොට ඒකෙත් ඉතින් ඕන්ට වඩා යන්නේකොත් පුළු කයම පිච්චෙන්න ගන්න පුළුවන්. එතනත් සීමාව දැනගන්න ඕනේ. කියන්නේ අපේ සමාධියට අනුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ. ඇතම් කෙනෙකුට මේක එච්චර ගාණක් නැහැ. කියන්නේ අත් දෙක අතර මේක දැම්ම කියලා අත් දෙක පිච්චෙන ගතියක් දැනෙන්නේ නැහැ. يعني සාමාන්‍ය සරල උණුසුමක් විතරයි. නමුත් ඇතම් කෙනෙකුට බොහොම ප්‍රබලව සමාධිය ක්‍රියාත්මක කෙනෙකුට දැන් මේක තියාගෙන ඉන්න බැරි තරමට දැනෙන්න පුළුවන්. හිතා ගන්න බැරි තරම් මෙතන රසණයක් දැනෙන්න පුළුවන්. ඒක තමයි මේ හිතේ සමාධිමත් හිතේ ප්‍රබල බව අනුව ඒක තීරණය වෙනවා. මේ දැන් නම් භාවනා කරලා ඇති කියලා හිතනවාද? එහෙමද? මීට කලිනුත් එහෙම හිතුණා නේද? පළවෙනිම පාර මට මතකයි අර මෑණි කෙනෙක් එක්කගෙන ගියා ඇතුළට නේද? පොඩ්ඩක් හාන්සිකරවල තියලා එකන් එන්නම් කියලා. ඊට පස්සේ හදාගත්තනේ කොහොම හරි. මේ සක්මනේ දෙන්න මෑණියෝ ටිකක්. මේ පරයන්ක පොඩ්ඩක් නවත්තලා සක්මනේ දෙන්න. පරයන්කේ පොඩ්ඩක් නවත්තන්න. හොඳයි හොඳයි. පෙරවන් සන්නයි. මේකේ නැද්ද දොස්තරලා එහෙම? ඉන්නවද? හා. ගුණාදනින්. ආ ડોක්ටර් ගුණාදනින්නානේ. හරි හරි. අපි ඒක නිසා බය නැහැ. ඔව් ඒක තමයි. නෑ පොඩ්ඩක් අර මේ කියන්නේ මේ දවස්වල ටිකක් අර පෑවිල්ල ගතියක් තියෙන නිසා අපි ටිකක් අර සමබරව යන්න ඕනේ. මේ කායික පැත්තෙන් දැන් නිින්ද ගියාද හොඳට? එතනත් තියෙනවා ප්‍රශ්න. එහෙමද? ඔව්. ඒ කියන්නේ නිින්ද එහෙමත් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ රෑ වෙනකන් හුඟාක් ඉන්නත් එපා. ඒ කියන්නේ අපි බරපතල විදිහටම ඒ කියන්නේ අපි කරන්න ගියොත් එහෙම සමාලාවට නිදි මරන් යන්න අසාර්ථකයි. ඒ කියන්නේ විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට ඥානාරාම ස්වාමීන් වහන්සේම සඳහන් කරනවා අවම තරමින් පැය පහක්වත් නිදා ගන්න කියලා. ඒ කියන්නේ මේකේ හැමදේම අවශ්‍යයි. මේක නැතුව මේ අපි මේ සියලු දේ අතහැරලා මේක කරන්න බෑ. කය දිහා බලන්න ඕනේ, කය නාවන්න ඕනේ, වේලාවට කන්න බොන්න දෙන්න ඕනේ, කය පිරිසුදුව තියාගන්න ඕනේ. ඊළඟට අපි තමු මේ ලඩඩු දුකක් තියෙනවා නම් ඒකටත් පිට කරන් වෙන්න ඕනේ. ඊළඟට භාවනාත් කරන්න ඕනේ. ඉතින් ඔක්කොම ටික එකතු වෙලා තමයි යන්නේ ගමන. හරි පොඩ්ඩක් හිමින් හිමින් යන්න. හරි. වෙන මොකුත් ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි. වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි විනාඩි 45ක ඒ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනු. නැවතත් සවස 5ට අපි ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.